At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. සයිටම් එකට එරෙහිව විශාල ජනතා උද්ඝෝෂණයක් තිබෙන වෙලාවක එම සයිටම් එකේ යම් ප්‍රධාන නිලධාරි වෙඩිතැබීමක් සිදු වුණා නම් මේක විවිධ ආකාරයෙන් අර්ථ ගැන්වීමක් කීමේ ඉඩකඩ තිබෙනවා මේක සමහර විට මෙට විරුද්ධ වන්නන් විසින් කරන්නක් කියලා අර්ථකථනය කරන්න පුළුවන් දැක සමහර අමාත්‍යවරු මේ වන විටත් එවැනි ප්‍රකාශ කළා තිබෙනවා එතුමා කොහොමද වෛද්‍යවරයෙක්ගේ ලේබල් එක පාවිච්චි කරේ කියන එක වෙනම දෙයක් මොකද එතුමා ලියාපදිංචි වෛද්‍යවරයෙක් නෙවෙයි රුසියාවේ ගිහිල්ලා විභාග පෙළ ඒක 아무ත වෙන කතාවක් මම ඒක පැටලෙන්නේ නැහැ නමුත් කරු අගමැතිතුමාගෙන් දැනගන්න කැමති ඉක්මනින්ම මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරලා මේ පාර්ලිමේන්තුවට ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන්න මේ සිද්ධිය ගැන පොලිසිය දැන් විභාග කරගෙන යනවා අපි දැනගන්න කැමති මේකට හේතුව කුමක්ද කියලා ඇත්ත වශයෙන් අපි දන්නේ නැහැ මේ මේ වෙඩි තැවීම සිදු වුණා මිස වෙන මොහක්වත් කරුණු අපි දන්නේ නැහැ සයිටම් සිද්ධිය නිසා මං හිතන්නේ පැහැදිලි කිරීමක් උවමනයි ඉතින් පොලිස් වාර්තාව ලැබුණාම අපි ඒක මේ සභාව නැත්තම් කෙසේ හෝ රට දැනුම් දෙන්න මාර්ගයක් අපි ඇති කරමු පොලිසියේ තියෙන වාර්තාව එක්ක ඉදම් මමත්තුමා ගැසීමට ඉදම් මමත්තුමා ඔබතුමා ඉන්නවා ගරු රංජන් රාමනායක මහත්තුමා ඒ විදිහේ උත්තර දෙනවා ගරු ඉන්ද්‍රික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉදම් මමත්තුමාගෙන් අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය දිවුලපිටිය ආසනයේ පවතින රජයේ සතු ඉදම් ප්‍රමාණය කොපමණද ඒ ඉදිරියේදී සභාගත කරනවා ඒ වගේම ජනතාවට කියන්න ඕනේ දිවුලපිටිය තනිකර විනාශ කරලා තියෙනවා දැන් මේකට ඔබතුමා පිළිතුරු දෙන්නේ නැද්ද ඔව් ඒ දිවුලපිටිය තනිකර යා වඩියා මේ 10 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඉඩම් අමාත්‍යතුමාගෙන්. එතකොට ඉඩම් අමාත්‍යතුමාට පිළිතුරු දිය හැකි. එසේ නැත්නම් ඒ නියෝජ්‍ය අමාත්‍යවරයාට පිළිතුරු දිය හැකි. එහෙම නැත්නම් කැබිනට් අමාත්‍යවරයෙකුට පිළිතුරු දිය හැකි. එහෙම නැත්නම් සභානායකයා හෝ ආණ්ඩු පක්ෂ සංවිධායකතුම පිළිතුරු දෙන්න ඕනේ. මේ කොහෙවත් තියෙන නියෝජ්‍ය අමාත්‍යකම කොහොමද ඉතුරු දෙන්නේ? එයා කවුද? හරි සභානායකයා. එයා මොනවා වැඩ බලලා කෙනාද? අයි බය. අයි 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 බය. උත්තර දෙනවට බයද? අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට ඇත්ත දැනගන්න ඕන මේක කාලීන ප්‍රශ්නයක්. අමාත්‍යවරයෙක් නැත්නම් අගමැතිතුමා प्रधान संविधान बार दिन बार दुना रंजन रामनायक निवार कथ करो मिस बेटा स्थावर नियोग करना मट अलू संप्रदाय कथ कर मम्मी फोटो मट कर गारू अग्रमारी स्थावर नियोग फिर चुड़ते अगमेत्तुमाई पेवरू तुम අම මෙතුමාට පවරන්න පුළුවන් මෙතුමාට පවරන්න පුළුවන් අගමැතිතුමාට බලය තියෙනවා ඇමතිවරයා නැත්තම් අගමැතිතුමාට බලය තියෙනවා ඒක පවරන්න හරි ඒක තියෙනවා ඕක හරි තුමාට බලය තියෙනවා බලය තියෙනවා ඒක බලන් ගත්තේ පත්තරේ උත්තර දෙන නෙමෙයි ඒක මම අපවිතාරි පත්න කතානායක පොඩු ඉන්නකොට මටත් මේක හරියට කරගන්න කරුණාකර අවස්ථාව දෙනවා අපේ පෝට් සිටි ව්‍යාපෘතියට අවශ්‍ය කරන කළුගල් ප්‍රමාණය ලබා ගන්න ඕන නිසා ගරු රංජන් රාමනායක ඇමතිතුමා දැන් මේකට තමයි මේ කෑ ගැහුවේ එතුමා ඉල්ලීම් කරලා තියෙනවා මේ කළුගල එතුමට උදව් කරපු පාක්ෂිකයෝ ගණනාවකට ලබා දෙන්න කියලා දියුල පිටියේ කළුගල මේ ලිපිය හැන්සාට් කරන ගමන් කියනවා මෙතුමට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න කියලා එතුමා මෙවැනි ලිපියක් දුන්නද නැද්ද කියලා පස් කියුබ් 500කට ඕඩරේ අරගෙන 61000 කපලා තියෙනවා මේ ගරු මන්ත්‍රීතුමාගේ නම මොහුගේ නම බොරළු රංජන් කියන්නේ ඔබතුමා ඒකට පිළිතුරු දෙන්න ඕන රංජන් කියන්නේ මට කියන නම් තියෙනවා වන් ෂොට් කියන එක එක නම් කියනවා ලංකාවම දැනගන්න ඕනේ මේ පුද්ගලයාගේ පියාගේ නම හේරත් මේ පුද්ගලයාගේ සහෝදරගේ නම තුසිත අනුරුද්ධ අම්මගේ නම රොසලින් දංගල්ල මේ පුද්ගලයාගේ ඥාති සොහොයුරාගේ නම වසන්ත දංගල්ල සේරම පස් හොරු මම අහවේ එක ප්‍රශ්නයයි රංජන් රාමනායක කළුගලක් ඉල්ලලා ලියුමක් LRC එකට දුන්නද නැද්ද කියලා මම අහන්නේ ලංකාවේ බහුතර ජනතාව දන්නවා මම ඒ වගේ හොරකම් වැලි කැපීම් මැටි කැපීම් සම්බන්ධ නැහැ කියලා එතුමා මට චෝදනා කරනවා එතකොට මම එතුමාට චෝදනා කළා ලිඛිත සාක්ෂිය පෙන්නනවා අපි යවන්න ඕනේ රස පරීක්ෂකව මේ ලේඛනය ඇත්තද නැද්ද කියලා බලන්න මෙහෙම කූට ලේඛන ඉදිරිපත් කළා වංචනික ලේඛන ඉදිරිපත් කළා අපහාස කරන්න ඉඩ දෙන්න බෑ ගරු කතානායකතුමා මම වගකීමෙන් කියන්නේ මේ ලියුම බොරු නම් මම පාර්ලිමේන්තු මන්ත්‍රීකමින් ඉල්ලලා අස් වෙනවා හොඳයි යාරදී නාදී මර්වින් සිල්වා නියෝජ්‍ය අමතුමා මට වැරදුනා මේ රංජන් රාමනායක මැතිතුමා ඊටාම අසභ්‍ය වචනෙන් දිවුල පුටියේ ප්‍රාදේශීය ලේකම්තුමාට අසභ්‍ය වචනෙන් බැන්නා. ප්‍රාදේශීය ලේකම්තුමී ඊට ප්‍රබල කම්පනයක ජීවත් වෙනවා. මේ ප්‍රාදේශීය ලේකම්වරු හා දිසාපතිවරු බැසිල් රාජපක්ෂ ඇමතිතුමා බල්ල වගේ එළියට ඇදලා දැම්මා. රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමයි මමයි මේ ප්‍රාදේශීය ලේකම්වරු ආපහු ගත්තා. ගරු මන්ත්‍රීතුමනි ඉස්සරහ එළියට එන්න මං කියලා දෙක් මගේ මතේ කියන්නම්. මෙතන මොකද්ද මේකේ තියෙන අදාළකම? ඉගෙන ගන්න පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්න. අදාළ නැති ප්‍රශ්න අහන්න
प्रवेश मार्ग मित्र किसीम अनी मम इलाम पार्लिमेंट मंत्री दूर इलाइए।